මගේ යාළුව හැමෝම අයබෝන් කියලා පිළිගන්නවා ෆයින්ටෙක් YouTube channel එකට. ඔන්න ඉතින් අදත් මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මම අද ගෙනාවේ ඇප්ලිකේෂන් එකක් ගැන. ඔයගොල්ලෝ දන්නවා ඇප් ක්ලෝන් කරනවා. ඒ කියන්නේ දැන් මගේ තියෙනවා ඇප් එකක් Imo. දැන් මම යූස් කරන්නේ Imo විතරයි. එතකොට මට Imo beta හැර මට තවත් Imo ඇප්ලිකේෂන් එකක් මගේ ෆෝන් එකට ගන්න ඕනේ. ඉතින් එහෙම කරන්න බෑ ප්ලේ ස්ටෝරේ ගියත් වෙනම ෆෝම් එකෙන් AP එකක් විතර ඩවුන්ලෝඩ් කරත් එහෙම ගන්න බෑ අරක අප්ඩේට් කරන විතරයි. ඉතින් ඔයාලට පුළුවන් වෙන ඇප්ලිකේෂන් එකකින් මේ Imo එක ක්ලෝන් කරගන්න. එයා හරියට නිකන් පැටියෙක් හදනවා වගේ. මෙයා තව පැටියෙක් මෙයාගෙන් හදනවා වගේ තමයි වැඩේ තියෙන්නේ. ඉතින් මම මේක ලින්ක් කරන්න වාරයක් කිසිම දාන්න ඔයාලට පුළුවන් වෙන්නේ නැහැ අපිට ඔක්කොම කරගන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඉස්සෙල්ලා අපිට ආවා ඇප් එකට කීවම නෝ නැහැ ඉතින් දන්නවා සාමාන්‍යයෙන් දන්නේ කවදද මේ ඇප්ලිකේෂන් එක මම හිතන්නේ දන්නව ඇති සාමාන්‍යයෙන් මේ වීඩියෝ දාන්න ඔයාලට නේද තමා ඉතින් ආවා හැපෝ ඇප් ඊමණි හොර හැපෝ ඔයාලා දන්නවා මමත් එක ගල් දේවා මගේ වීඩියෝ දික් තියෙනවා ඔබලා නෝන බලන්න පුළුවන් කීවොත් ආවා. ඉතින් මේ ඇඩ් පොඩක් ඉක්මනට රෙෆරස් ලඟින් තමයි සල්ලි දුන්නේ. අපිට වැඩි වෙන සල්ලි දුන්නේ රෙෆරස් ලඟ. රෙෆරස් ලඟ එකතු කරන් එකතු කරන් ඔයගොල්ලෝ ගොඩක් සල්ලි දෙනවා. ඒ සල්ලි අපිට ඉස්සේ වගේ එකට තරහ ෆීල් දාලා මම කලින් වීඩියෝ එකක් කරා ඔයගොල්ලන්ට ඊසි කෑෂ්. ඊසි කෑෂ් එක ගැන රිවියු එකක් කරා. ගොඩක් ප්‍රයෝජනවත් ඇප්ලිකේෂන් එකක්. ඒකට සල්ලි ගන්න පුළුවන් හරිම ලේසියි. ඉතින් අපේ ලංකාවට කෙනෙක් කරේ ඇප් එක ක්ලෝන් කරලා සිංහල එක විශ්වවිද්‍යාල අරකට එයාගේ ගුගල් account එකට referral කෙනෙක් විදියට link එක share කරලා එකතු වෙනවා. ඉතින් මෙතනදී ලොකු ගැටලුවක් ආවා. ඒකින් මේ ඇප්ලිකේෂන් එක තමයි මගේ යාළුවා නම් ගොඩ ක්ලෝන් කරේ. ඉතින් එතනදී ගැටලුවක් වතුනා. මොකද මේ keyword සහ අපෝ ඇප්ලිකේෂන් දෙක එකම සමානද? ඒගොල්ලෝ අපි රෙජිස්ටර් කරවන්නේ Google එකේ. يعني ඊමේල් ඇඩ්‍රස් එකෙන් ඊමේල් ඇඩ්‍රස් එක අපි රෙජිස්ටර් වුණ ගමන් අපේ ෆෝන් එකේ තියෙන දත්ත එයාලට යනවා. يعني අපිට කියන්නේ ඔක්කොම යන්නේ නැහැ. අපේ IP address. يعني ගෙදරට තියෙන address එකක් වගේ අපේ ෆෝන් එකට තියෙන address එක. ඉතින් ඒගොල්ලෝ ඒ address එක ඒගොල්ලෝ ගාව තියෙනවා. ඉතින් අපේ ෆෝන් එකෙන් තව එකක් ක්ලෝන් කරලා අර ඊමේල් එක නැතුව වෙන ඊමේල් එකකට හදලා ආපහු අර ඇප්ලිකේෂන් එකට. ඒ කියන්නේ ඔයගොල්ලන් තියෙන රෙජිස්ටර් කරලා තියෙනවා. ඔකේ නවා සල්ලි හම්බ කරන්න යන ඔයාලා රියල් ඇප්ලිකේෂන් එකට ඔගොල්ලෝ ජොයින් වෙද්දී එයාගේ ලින්ක් එකෙන් ජොයින් වෙද්දී අරගොල්ලන්ට යනවා මේ එන්නේ එකම IP ඇඩ්‍රස් එකෙන් කියලා ඒගොල්ලන්ට මැසේජ් එකක් යනවා. දැන් මගේ ෆෝන් එකෙන් නම් මම දැන් මැසෙන්ජර් ඇප්ලිකේෂන් එක කියමු. දැන් මේකට මගේ සල්ලි හම්බ වෙනවා. මම මේකේ තව එකක් හදලා සල්ලි හම්බ කරන්න බලනවා. ඉතින් මම අර විදිහට ක්ලෝන් කරලා මම හදාන්නේ සල්ලි හම්බ කරන්න. නමුත් මගේ ඇප්ලිකේෂන් මගේ ෆෝන් එකේ තියෙන එකම IP address එකෙන් තමයි මේ ඊමේල් එකක් දාලා හදලා තියෙන්නේ කියලා අරගොල්ලන්ට මැසේජ් එකක් යනවා. ඉතින් එතකොට මේගොල්ලෝ කරන්නේ account දෙකම ban කරලා දානවා. කියන්නේ අයින් කරලා දානවා. එතකොට එතනදී කිසිම වැඩක් නැති වෙනවා. හම්බ කරපු සල්ලිත් එක්කම නැති වෙලා යද්දි. ඉතින් මම මේ වැඩේ කර කිව්වේ ගොඩ දෙනෙක් කරපු හින්දා. ඉතින් මේ application එකේ ඒවත් කරපු හින්දා. ඉතින් තව දෙයක් තමයි උදාහරණ කාලෙ කියන්න දැන් ජයසන්ගේ බෝල් පෙන්ක්ින්න කට්ටිය බලනවා නම් මේ ඔයාලට පුළුවන් දැන් ඔයාලා කැමති නැහැ Imo beta යූස් කරන්න. Imo විතරක් කියා ගන්න. Imo එකෙන්ම තව account එකක් යූස් කරන්න ඕනේ. ජයසන්ගේ හෝ බෝල් පෙන්ගේ Imo account එක තමයි ෆෝන් එකට ගන්න. මගේ account එක අයින් කරගන්නේ නැතුව. ඉතින් එතකොට ඔයගොල්ලෝ ඇප් ක්ලෝන් එක අරගෙන අර විදිහට ක්ලෝන් කරලා එයාගේ පැටියෙක් ගන්නවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ අර ජයසන් නම්බර් එක දාලා අර විදිහට account එකට open වෙනවා. හරිම ලේසි. හැබැයි හොඳට මතක තියාගන්න මේ වගේ accounts, ඒ කියන්නේ Viber,
ටෙලිග්‍රෑම්, වට්සැප්, ඊමේල් වගේ දේවල්. මේ හැම එකක්ම ඩිස්ප්ලේ වෙන්නේ ෆෝන් නම්බරයකට. හොඳට මතක තියාගන්න මේවා ඩිස්ප්ලේ වෙන්නේ මේවා ෆෝන් කරනකොට හොඳට මතක තියාගන්න. ෆෝන්නේ ඩිස්ප්ලේ වෙන්නේ නම්බර් එකකට. ඉතින් මේ නම්බර් එකේදී ඔයාලා දැන් මම ඊමේල් ඊමෝ එකක් තව ෆෝන් කරගත්තා. ඊමෝ එක නෙමෙයි ඊමෝ එකක්. දැන් මම මේ ඊමෝ එක හදලා තියෙන නම්බරෙන් මම ෆෝන් කරපු ඊමේල් එක හදන්න යන්න එපා. ඒකෙදි ඔයාලට ලොකු ප්‍රශ්නයක් එනවා කියන්නේ ඔයාලා නම්බර් එක ප්‍රොපිගේෂන් කරන්න කිව්වේ ඔයා දැන් අර පස්සේ හදපු ඊමෝ එකෙන් ආයෙ ප්‍රොපිගේෂන් කරනවා ඊට පස්සේ ආයෙ තමන්ගේ මුල් ඊමෝ එක වලට ඊට පස්සේ ආයෙ එකෙන් ප්‍රොපිගේෂන් කරද්දී ආයෙ පස්සේ එක වලට නේද මේක ලොකු ගැටලුවක්. ඉතින් එහෙම කරන්න එපා. ඔයගොල්ලෝ වෙන නම්බර් එකකින් හදන්න අනිවාර්යයෙන්. ඉතින් හරිම ලේසි වල මම හිතනවා කිව්වද තේරුණා කියලා. ඉතින් හරිම ලේසි එහෙම අර වැඩි කරගන්නත් පුළුවන්. ඔයාලට මේකෙන් මම හිතනවා ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. දැන් මම අපි ඇප්ලිකේෂන් එක මේ තියෙන්නේ. ඒ ඇප්ලිකේෂන් එක මම අනිවාර්යෙන්ම ලින්ක් එක දාන්න යන්නේ. ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න. දැන් මම ඇප්ලිකේෂන් එක ඕපන් කරගත්තා. ඉතින් මේ විදිහටම ඕපන් වෙන්නේ. මම හැම එකක් කියනවා ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ට වේගයක් විදිහට මේක ගන්න. ඉතින් එහෙම සල්ලි කරන කරන්න යන කමකට වැඩක් නැහැ. ඊට පස්සේ ඔයගොල්ලෝ මේකෙන් දැවලා මේ ඩවල් ලෙටර් ඔබේ ලෙටර් කියන එක ඔය ටච් කරන්න බයි නෝ කියන එකට නෙමෙයි මේබී කැප්ටන් ලෙටර් කියන එකට ටච් කරන්න. මගේ අප්ඩේට් එකක් ඇවිල්ලා. ඉතින් ඒක මම කැන්සල් කරනවා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක ගන්නවා හින්දා දැන් අප්ඩේට් කරලා ඉන්න බෑ. හරි. මෙන්න තියෙනවා මගේ ෆෝන් එකේ තියෙන සියලුම ඇප්. මේ තියෙන මගේ ෆෝන් එකේ තියෙන සියලුම ඇප් ටික මෙතන පෙන්නනවා. ඔයගොල්ලන්ට පේනවා. මේ තියෙන්නේ. හරි. දැන් මම මුලින්ම ගන්න මගේ මුලින්ම තියෙනවා ඊමෝ බෙටා. මේක මගේ ඊමෝ බෙටා. දැන් මම මේ ඇප්ලිකේෂන් එක උඩ ටච් කරනවා. දැන් මෙහෙම තමයි ඔයගොල්ලන්ගේ ෆෝන් ඇප් එක උඩ ටච් කරලා ෆෝන් ඇප් එක අරගෙන ඔයගොල්ලෝ ඕපන් කරගත්තා මෙහෙම තමයි ඕපන් වෙන්නේ. අර විදිහට ඔයගොල්ලන් මුලින් වෙනවා මේ ඩිලේටර් කියන එක උඩ ටච් කරලා එන්න. බයි නෝ කියන එක ටච් කරන්න එපා. ඔයගොල්ලන්ගේ සල්ලි ගෙවීමක් කරන්න කියනවා. ඒක කරන්න අවශ්‍ය නැහැ. මොකද මේකෙන් සල්ලි ගෙවන්න නැතුවත් වැඩේ කරගන්න පුළුවන් හින්දා තමයි මම කියන්නේ. හරි. දැන් මම මේ ඊමෝ බෙටා උඩට මෙතන පේනවා. ඒකට මම ටච් කර ගන්නවා. ඊට පස්සේ ඔයාලට වැටෙනවා මෙන්න මෙහෙම තැනක් ඊමෝ බෙටා. ඔයාලා කියලා මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා කියපුවා. ඕනම තියෙනවා ඊමෝ බෙටා ඒකේ ඒගොල්ලෝ ලැබෝෂන් එකේ ඒකේ. හරි. ඊට පස්සේ දැන් ඔයාට මෙන්න මෙතනත් පොඩි වැඩ කරුවක් තියෙනවා. මෙන්න මේ යට තියෙනවා වැඩක් නැහැ. ඒක ඉක් කරන්න යන්න එපා. එක එක දේවල් වෙන්න තමයි. මෙන්න මෙතන තමයි ලොකු වැඩ ගැල් ටික තියෙනවා. දැන් අපිට ඕනේ ඊමෝ බෙටා වෙන ඇප් එකක් විදිහට කොන්ටර ගන්න ඕනේ. ඉන්ටි එක නිකන් අංග විතර බඩුවෙන් ගන්න ඕනේ නෑනේ. අපිට ඕනේ මොකද දරුහෙක් ලබන්නනේ. ඒක නිකන් අංග විතර ළමෙන් ගන්න ඕනේ නෑ. ඒකේ කතාව මොලේ ගත්තා නේද? මෙන්න මේ ටික විතරයි. මේ ක්‍රෝන් නම්බර්. මෙන්න මෙතන. ඕගලන්ට දැන් මම මේ ඊමෝ දැන් මගේ රියල් ඊමෝ බෙටා එකෙන් ඕගලන්ට ඇප් දෙකක් හෝ ඇප් තුනක් හෝ ඒ ඇප් අවශ්‍ය කරන ඇප් ගන්න. ඒ අවශ්‍ය කරන ඇප් ගන්න මෙන්න මෙතන දාන්න තමයි දෙන්නේ. මේ දෙන්නේ වැඩි කරලා මේ 10ක් යනකම් හදාගත්ත හැකි ඔයාලට. ඇප් 10ක් යනකම් හදාගත්ත හැකි. ඉතින් පේනවා ඇති ඔයාලට ඇප් 10ක් යනකම් ඔයාලට හදා ගන්න පුළුවන් ලේසියෙන්ම. එහෙම ඔයාලට වෙනස් කරලා ගන්නත් පුළුවන්. හරි. 20ක් යනකම් උඩින්ම හදාගත්ත හැකි. ඔයාලට 20ක් යනකම් උඩින්ම හදාගත්ත හැකි එකම් ෆෝන් එකට මෙහෙම ඇප්. හරි. ඊට පස්සේ මෙන්න මෙතන. දැන් මම ඊමෝ බෙටා කියන එකෙන් මම හදනවනේ තරයක් ඉතින් ඒකට වෙන නමක් දාන්න මට හිතෙනවා. කොහොමයි ගර්ල් ෆ්‍රෙන්ඩ් කියන එක දැන් අර විදිහට දැන් මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් හෝ බොයි ෆ්‍රෙන්ඩ් හෝ එහෙම නම් ඔයගොල්ලෝ දැන් එයාගේ account එක අර විදිහට ක්ලෝන් කරලා ඊමෝ කියන එකෙන් ඔක ක්ලෝන් කරලා හදන්න යනවා නම් තවත් ඊමෝ එකකින් ඉතින් අර විදිහට ඒකට ඊමෝ කියලා නම නෙමෙයි මගේ my girlfriend ඕන නැත්නම් ඒ girlfriend ගේ නම නැත්නම් boyfriend නම් ඒ boyfriend ගේ නම එහෙම ඔයාලා කැමති number එකක් දාන්න පුළුවන්. ඉතින් name එකක් දාන්න පුළුවන් ඔයගොල්ලන්ගේ කැමත්ත. මෙන්න මෙතන name කියලා තැන තියෙනවා. ඔහොම කට් කරලා name එකක් දාන්න කියලා කියන්නේ මම දාන්නේ. හරි. ඊට පස්සේ ඒ වැඩ කරලා ටික් කරගත්තට පස්සේ මෙන්න මෙතන තියෙනවා රයිට් සල්කන එනට. ඉතින් එන්නේ කුර ටච් කරන්න විතරයි තියෙන්නේ. ඒකුර ටච් කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන කැබුලි එකක් කිලනවා. මෙන්න මෙතන අර ඒගොල්ලෝ තියෙනවා රූල්ස් එකක්. ඒගොල්ලෝ අර වර්ක් හිම පාර ගන්න නැහැ. එහෙම කියනවා සංසිද්ධියක් තියෙනවා. මොකද ඒගොල්ලෝ කරන්නේ ක්ලෝන් කරන විතරයි. අර පැටි එක හදනවා කිව්වේ ඒක සංසිද්ධිය විතරයි මෙතන කරන්නේ. ඉතින්
ඕකේ කියනකුට ඔහුල ටච් කරන්න මේ වදින ඕකේ කියන්න. ඕකේ කියනකුට ටච් කරන්න. ඊට පස්සේ හරිම ලේසියෙන් වෙනවා. සෝරි මගේ ඇප් එක අප්ඩේට් කරන්න කියනවා. ඉතින් සමා වෙනවා. මම ඇප් එක අප්ඩේට් කළා නෑ. ඉතින් මම හිතනවා වැඩි දෙයක් නෑ එතනින් එහා මම හිතන්නේ ආයේ කට් කරලා වීඩියෝ දාන්න ඕන කියලා. ඒ රයිට් රූඩ ටච් කරලා අර විදිහට රූල්ස් දාලා ඕකේ කියන එකට ටච් කරපු ගමන් අනිවාර්යයෙන්ම ක්ලෝන් වෙනවා. ඉතින් මේකේ ඇප්ලිකේෂන් එක මම හිතන්නේ ගොඩ දෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි සමහර අයට. හෝ ප්‍රයෝජනවත් වෙයි. ඉතින් ඔයගොල්ලෝ බලන්න හරිම වටින ඇප් එකක්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් එහෙම ක්ලෝන් කරගන්න. ඉතින් මම හිතනවා මගේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙනවා කියලා. ඔයාලා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් යට තියෙන සම්පාද සබ්ස්ක්‍රයිබ් බටන් එක ටච් කරන්න. එහට තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා තන කමෙන්ට් කරලා තන වාහරි කියලා කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් තන. මම මේ ගැටලුව නිදාගන්නේ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට ක්ලෝන් වෙන සම්සිද්ධි විතරක්, ඒ කියන්නේ ක්ලෝන් වෙන හැටි විතරක් වෙන්න උදව්වක් මගේ ඇප්ලිකේෂන් එක අප්ඩේට් කරන්න කියලා මම සෙට් කරලා තියෙන හින්දා. ඉතින් අර මුල් හරිය මුල්දේ මම කරා. ඉතින් මම හිතනවා මම ප්‍රයෝජනවත් වෙන්න වෙයි කියලා. හරි අවශ්‍යය ඇප් එක ගන්න මම යටින් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා. ඉතින් හරි අදට මම ගෙනාපු වීඩියෝ එක එච්චරයි. ඉතින් මම අදට නවතිනවා. ඕගොල්ලන්ට සුබ දවසක් වේවා ප්‍රාර්ථනා කරනවා.